අයිබෝන් අද අපි තවත් ටොප් සිස්ටම් එකක් හඳුන්වලා දෙනවා ඒ තමයි ස්කිපින්. ඒතකොට තමන්ට ස්කිපින් ඩ්‍රොප් එකක් තියෙනවා ස්කිපින් පයින්න දන්නවනම් එහෙම නැත්නම් පැන්න පුරුදු වෙන්න පුළුවන්. මේ විදිහට ස්කිප් කරන්න. ඒකටත් අර අපි හැම වෙලාවෙම ප්‍රකාශ කරන විදිහට තමුන්ගේ ඒ පාදයට මැච්චන ෂූ එකක් යූස් කරන්න. ඒ ආකාරයට තමන්ට ටිකක් වේසටපත් වෙනකන් මේ ආකාරයට ස්කිප් කරන්න. ඒකෙදි ඕගොල්ලන්ට ඒ අවශ්‍ය සහාය ශාරීරික උණුසුම් වෙන අවශ්‍ය සහාය මේකෙන් ලබා ගන්න පුළුවන්. මේක බොහොම සුවිශේෂී. අපි ඉදිරියට මේක සම්බන්ධ විශේෂිත පුහුණු වීම් මාලාවකුත් කරගෙන යනවා. ඊළඟට අපි තවත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා බඩට. එහෙම නැත්නම් අපි මේක කියන කෝ ඒරියා කියලා. මෙන්න මේ බඩත් එක්ක තියෙන කතාව හරි විශාලයි. දැන් පිරිමි අපේ විශේෂයෙන්ම අවුරුදු 30න් පස්සේ මේ දේ තන්පත් වෙන්නේ උදර කුහරේ. ඒතර කාන්තාවන්ගේ බටොක්සල ඊළඟට පපුව ප්‍රදේශේ උදර කුහරේ මේ හැමතැනම මේ දේ තන්පත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් පිරිමියට බඩ ටිකක් තිබුණා නම් හොඳයි කියන නිකන් අපේ ජන විවහාරයේ එම කතාවක් තියෙනවා. ඒ කාන්තාවත් තමයි ප්‍රකාශ කරන්නේ. හැබැයි මේක දින හානි කරපැත්ත දන්නවනම් කවදාවත් ඔවුන් එම ප්‍රකාශය සිදු කරන්නේ නැහැ. පිරිමි අපි විශේෂයෙන්ම මෙන්න මේ උදරයේ ඉදිරියට නෙරායේම පාලනය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. දැන් බලන්න සමහර මාතෘන් කලිසම මේ හරියට විතර අඳින. බඩ මෙහෙම ඇවිල්ලා මේ විදියට යන්නේ. ඊළඟට මොකද වෙන්නේ? කොන්ද මෙහෙම ඇතුළට එනවා. කොන්ද ඇතුළට ආවහම ඉන කරකැවෙන ප්‍රමාණය ඉනේ වේගය කරකැවෙන අඩු වෙනවා. ඊළඟට ඇඟේ බර සමාන්තර ලෙස පාද දෙකට ගලාගෙන යන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අපි හිතන්නේ නැති වෙනත් අසනීප තත්වයන්ට අපි මූණ දෙනවා. ඒ එක අවස්ථාවක්. ඊළඟට ගොඩාක් සාකච්ඡා කරනවා ගොඩක් කට්ටිය මේකේ තියෙන මේ සික්ස් පැක් එක ගැන. ඒකට අපි ගෞරව කරනවා. ඒක හොඳයි. නමුත් අපේ ප්‍රයත්නය ඔබ ඊට වඩා එහාට දැනුවත් කළ යුතුයි කියන එක. මේ උදර කුහරය මෙන්න මේ උදර කුහරයේ තියෙන ඉන්ද්‍රයන් ටික තමයි අපි නිවැරදි ලෙස මේන්ටේන් කරන්න ඕනේ. උදරගත රෝග වලින් තමයි සිළුම රෝග හටගන්නේ. ඒතර මේ ඇතුලේ තියෙන ඉන්ද්‍රයන් ටික මේ මුළු සිරුරේම ඉන්ද්‍රයන් කොයි වෙලාවකවත් ස්ට්‍රයික් කරන්නේ නැහැ. එයා උපරිම ධාරිතාවයෙන් එයාට හැකියතාක් වැඩ කරනවා. එක තැනකදී යන අතර ඔන්න අපි කියනවා අපිට රෝගී තත්ත්වයකටපත් වෙලා කියලා. මොකද්ද අපි මේ කරන්නේ? අපි මේ කරන්නේ අපි විසින්ම අපිට ලැබිලා තියෙන සුවිශේෂී මිනිස් සිරුර කියන පද්ධතිය මේ බුද්ධියෙන් උසස් යයි කියන මිනිසා විසින්ම විනාශ කර ගැනීමක් තමයි සිදු වෙන්නේ. දැන් බලන්න මෙසේ උදරේ මේ දේ තැන්පත් වෙලා තියෙනවා නම් මේ ද තට්ටුව එන්න එන්න උදර කුහරේ තියෙන ඉන්ද්‍රයන් ටික මසාජ් වෙන්නේ නැහැ. ඒවට ගමන් කරන රුධිර ක්‍රියාවලිය නිසලස සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපේ ප්‍රයත්නය මෙන්න මේ උදර කුහරේ තියෙන මේද තට්ටුව දහණය වෙන ගමන් උදර කුහරේ පිහිටි ඉන්ද්‍රයන් ටිකට හොඳින් රුධිරය සැපයෙන විදියට ව්‍යායාම කළා. ඒ රුධිරය සමග හොඳින් ඔක්සිජන් ඒ හැම ඉන්ද්‍රයකටම ගමන් කිරීම තුළ තමයි අපේ නිරෝගී සුවය අපිට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙන්න මේකෙදි එක්සර්සයිසස් වලින් ඉතාමත්ම කිරීමට කම්මැලි සහ අපහසුම ව්‍යායාම පද්ධතිය තමයි මේ කෝ ඒරියා එක එහෙම නැත්නම් මේ බඩ ආශ්‍රිත කරන ව්‍යායාම. හැබැයි Tamanට ප්‍රතිපත්තිමය වශයෙන් ආකල්පයක් ඇති කරගෙන කන්නඩිය ඉස්සරහට ගිහිල්ලා මෙහෙම පැත්තෙන් බඩ බලන්න. කාලයක් යනකොට තමුන්ට මෙහෙම නැවිලවත් තමුන්ගේ සිරුර බලා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේස් එක දාගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. තව කෙනෙක්ගේ පිහිට පතන අසරණ තත්ත්වයටපත් වෙනවා. එහෙනම් අද තීරණය කරන්න මම ජීවත් වෙලා ඉන්න තාක්කල් මගේ මෙන්න මේ බඩ ආශ්‍රිත ප්‍රදේශේ මාංශ පේශී පාලනය කිරීම අනවශ්‍ය ලෙස උදරයේ ඉදිරියට නෙරායේම නතර කිරීමේ දැඩි වගකීම මා සතුයි. ඒ වෙනුවෙන් මම සන්නද්ධ වෙනවා දවසකට එක්සර්සයිසස් වර්ග විශාල ප්‍රමාණයක් කිරීම නෙවෙයි වැදගත් වෙන්නේ එක්සර්සයිසස් කීපයක් කරත් ඒක වැඩි වාර ප්‍රමාණයක් කරගෙන යෑම තමයි වැදගත් වෙන්නේ. එහෙනම් අද අපි මෙන්න මේ බඩට එක්සර්සයිසස් කීපයක් හොඳට හඳුන්වලා දෙනවා.
අපි ඒකෙත් ස්ටාර්ට් කරමු හාන්සි වෙන්න අපි ඒකෙත් ස්ටාර්ට් කරමු හරි ලේසි මේක රයිට් මෙන්න මේ විදිහට අපි මේකට කියනවා බයිසිකලයක් පදින ආකාරය කියලා රයිට් දැන් මේකේ රෙඩි පොසිෂන් එක තමයි මේ එක පාදයක් නමන්න මේක අංශක 90ට නවනවා මේ විදිහට ඊළඟට මේ කකුල උඩට උස්සනවා මෙතනින් මෙන්න මේ ආකාරයට ඉස්සෙන්න ඕන දැන් මෙන්න මේ ආකාරයට ඉස්සෙන්න ඕන ඉස්සලා දැන් අපි හොඳට පදින්න ඕන පදින්න දැන් ඔන්න එහෙම පදිනකොට බලන්න දැන් මෙතනින් මෙන්න මේ විදිහට ඉස්සලා රයිට් මෙන්න මේක මෙතන මේ බඩ උදරය මෙන්න මෙහෙම වෙන්න ඕන දැන් මෙන්න මේ විදිහට පැදලා වැඩන්නේ මේ අපේ කට්ටි එක්සර්සයිසස් කරන්නේ එහෙමනේ අදමම කරා හැබැයි නිවැරදි විදිහට කරොත් තමයි ප්‍රතිඵල ගන්න පුළුවන් එහෙනම් මේ කකුල ඇවිල්ලා මෙතන හොතට මෙහෙම වදින්න ඕන Tamante feeling එක එන්න ඕන මේ විදිහට බලා ගන්න මේ විදිහට එන්නේ අන්න දැක්කනි අන්න ওই විදිහට හොඳට මෙන්න මෙහෙම වදින්න ඒතර අපිට දැනෙනවා මේ කොටස මේ විදිහට වැඩ කරනවා එතකොට එහෙනම් අපි මේක Tamante හැකි තරම් වෙලා කරනකොට ඔයාලට දැනෙනවා මෙන්න මේ පේශි ටික තද වෙනවා එහෙම දැනුණාම එතනින් එහාට යන්න එපා. නැවත රිලැක්ස් කරගන්න මෙන්න මේ ආකාරයට සිදුවීමක් කරන්න. අන්න. අන්නම මේ ආකාරයට කරන්න එන්නේ. එතකොට අර හිර වෙච්ච ප්‍රමාණය නැවත රිලැක්ස් වුණාම අපිට කියනවා ඔබට නැවත එක්සර්සයිසස් කරන්න පුළුවන් කියලා. එතන මේක අපි දෙන්නෙක් ප්‍රැක්ටිස් කරා තුන් දෙනෙක්. ඒ Tamante මාංශපේශි තද වෙන ගතියට එන්න. එකිනෙකාට ගත වෙන කාලය වෙනස්. ඒත් මම කවදාවත් කොහෙදිවත් කිසිම කෙනෙකුට කියන්නේ නැහැ හැමෝම එක ප්‍රමාණයටම කළ යුතුයි කියලා මුලදී. ඒත් ඒක කාලෙකදී අපිට කියන්න පුළුවන් මෙන්න මේ ගානට ඔයා කරන්න ඕන. එතන තමයි අපේ මිනිමම් ලෙවල් එක කියලා. නමුත් ස්ටාර්ට් එක එහෙම නෙවෙයි. ස්ටාර්ට් එකේදී අපි මොකද කරන්න ඕන? අපිට පුළුවන් ප්‍රමාණය කරා, අමාරු වෙනකොට නැවැත්තුවා, නැවත රිලැක්ස් කරා, ආපහු පටන් ගත්තා. රයිට්? ඒ විදිහට අපි වට කීපයක් අපිට පුළුවන් විදිහට උනන්දුවෙන් කරගෙන යන්න ඕනේ. ඒක දෙවෙනි අවස්ථාව විදිහට අපි මෙන්න මෙහෙම ගන්නවා. දැන් අපි දෙන්න ඉන්නවා මේ පැත්තට. හරි. ඒක දෙවෙනි අවස්ථාව තමයි අපි knee press කියලා කියන්නේ. මෙතනින් පාදයේ අංශක 90ට නවනවා මේ විදිහට. මෙතනින් පාදයේ අංශක 90ට නවලා අනිත් පාදයේ මෙහෙම බිම තියන්න එපා. බීර කෙනෙක් තිබුණට කමන්නේ. බිම තියන්න එපා මේ විදිහට උස්ස ගන්න. ඊළඟට මෙතනින් ඇවිල්ලා ඔන්නෝම හොඳට බඩ තද වෙන්න ඕන මේ කංශ කණුවට වඩා නවන්න එපා මේ විතර බඩ තද වෙන්න ඕන ඊට පස්සේ මේක දිග ඇරියා ආපහු අනිත් කකුල අන්න ඉදියට මේ බල රයිට් අන්න අන්න යක් රයිට් දැන් බලා ගන්න ඒකත් අර විදිහට තමුන්ට දැනෙනකම් කළා මාංශපේශි හිර වෙන තත්යකට આવොත් නවත්තන්න. නවත්තල ඉවර වෙලා ඊළඟට නැවතත් රිලැක්ස් කරගෙන ආපහු පටන් ගන්න. ඒකේ ඒ ආකාරයට වට තුනක් විතර කරන්න තමන්ට පුළුවන් ප්‍රමාණය. ඊළඟ අවස්ථාව අපි ගත්තාම ඊළඟට අපි අත් දෙක මෙහෙම පිටිපස්සට දිග අරිනවා. දැන් මේකෙදි අරිට වඩා අපේ බඩ ආශ්‍රිත පේශි චලනයට භාජනය වෙනවා. මෙතන මෙහෙම ඉස්සේ 1. ඊට පස්සේ ආපහු යනවා. 2 ආයෙත් 3 අන්නම 4 දැක්කද අන්නම මෙතන අංශ කනුව තමයි හරියටම තියෙනවා අන්න දැන් ඒකත් කරගෙන යනකොට අර විදියටම වෙහෙසටපත් වුණාට පස්සේ නැවත රිලැක්ස් කරා ඊළඟට ආපහු ඒ විදියටම Tamanට පුළුවන් විදියට වට තුනක් කරගෙන යනවා දැන් අපි ඊටත් වඩා තව වර්කවුට් වෙන මසල් වලට කරන බලපෑම වැඩි කළා අත් දෙක අපි මෙහෙම තියාගමු. අත් දෙක මෙහෙම තියාගෙන අපි දැන් මෙහෙම ඉස්සෙමු. 1. දැක්කනේ. දැන් කලින්ට වඩා සම්පූර්ණ මේ කොටසේ පේශි හොඳට තද කරන්න. Tamanට හැම වෙලාවෙම දැනෙනවා මෙන්න මේ බඩ ආශ්‍රිත ප්‍රදේශයට අපි හොඳට දැන් ව්‍යායාම කරනවා. තව තද කරන්න. හැම වෙලාවෙම මේ උඩට එනකොට මෙතන තද කරන්න. පස්සේ ස්පීඩ් එක හදාගත්තා. අන්න. ආයෙ දෙයට. යා. ඊළඟට නවතත් මේව හිර වෙනකොට අර විදියටම රිලැක්ස් කළා ඊළඟ අවස්ථාව පටන් ගන්න. දැන් ගොඩක් කට්ටිය අත් දෙක මෙහෙම තද කරලා තියෙනවා. මම යෝජනා කරනවා අත් දෙක මෙහෙම තියාගන්න. අත් දෙක මෙහෙම.
අත් දෙක මෙහෙම තියාගෙන දැන් අපි නැවත ඉස්සරහට one දැක්කනේ 2 3 4 5 අන්න 6 7 8 ආය විදියට ආපවර විදියට වේසට පත් වෙනකොට නැවත රිලැක්ස් කරනවා නැවත පටන් ගන්නවා ආයි අමාරු වෙනකොට ආයි නවත්තනවා ආයි කරනවා මෙන්න මේ ආකාරයට මේ එක්සර්සයිසස් ටික ඔබ දිගටම කරගෙන යන්න